සැදැහැවතුනි, මේ ගෙවන සෑම තත්පරයක්ම, සෑම විනාඩියක්ම, සෑම හෝරාවක්ම ගෙවෙන්නේ ඔරලෝසුවෙන් නොවේ, අපේ ජීවිතයෙන්. ඉතින් මේ ගෙවන ජීවිතයට අලුතින් දේවල් අපි එකතු කරගමු. සැදැහැවතුනි, අදත් මේ හිමිදිරි උදෑසන බෞද්ධාරූප වාහිනිය ඔබ වෙත ගෙනෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ දසපාරමිතා ඇසුරෙන් කෙරෙන 14 වන ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ වන්නේ. සුපුරුදු ලෙසින් අද දවසේත් වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අප සියලු දෙනා සාතු නාතණන්වා නමස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. බත්තර මුල්ල ජයන්තිපුර පදිංචි පුෂ්පණී කල්දේරා මහත්මිය ඇතුළු පවුලේ සැදැහැති පිරිස අද මේ උතුම් නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ මේ උතුම් ධර්ම දේශනයට දායකත්වයේගෙන කටයුතු කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. චවියා චම්මේන මන්සේන නාරු වට්ටිකේවා, යස්ස ඒතේන කරණීයං දින්නං ඒව හරාතුමෝති. සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා. මේ ජීවිතය සකස් කරගෙන, සසර සුවපත් කරගෙන, සියලුම දුක් ඇතිවෙන ස්වභාවය නැති කරගෙන ස්ථීර සැපයකට පත්වෙන්න කවුරුත් අධිෂ්ඨාන නැති කරගන්න ඕනේ. මොකද පංචකාම සම්පත්තිය උරුම කරගෙන ඉන්න අපිට එහි ස්වභාවයක් තමයි, පංචකාම සම්පත්තියේ තියෙන ස්වභාවයක් තමයි නොයෙකුත් දුක් ඇති කරවන ස්වභාවය. ඉතින් ඒක හින්දා අපි මේ දුක් වලින් අත මිදෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේ වගේ තත්ත්වයක් මේක තියෙන්නේ කියලා. තාවකාලිකව තියෙන සැපයන් වල ඉවරක් නැති බව මහ බෝධිසත්වවරු සසර නොයෙකුත් සැප ලබාගෙන තේරුම් ගත්තා. ඉතින් ඒ තේරුම් ගත්ත දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න තමයි අපි මේ දිනවල සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පෙර ආතුව මේ පෙරම්දම් පුරණ මහ බෝධිසත්ව අවදීයේදී සිද්ධ කෙරෙන ඊතාත්ම අපහසු නමුත් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් කළ යුතු දේ සිද්ධ කරා. අන්න ඒ චර්යාව පිළිබඳව අපේ ජීවිතවලට එකතු කර ගැනීම සඳහා මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ දසපාරමිතා ධර්මයන් පිළිබඳව. එතකොට මහා ශාස්ත්‍රවරයන් වහන්සේ මේ පාරමිතාවන් බෝධිසත්වයන් වහන්සේ විදිහට පුරලා මේ தත්ත්වයට ආවාය. අපිට මේක අපි හැම නොකල යුතුය කියලා තැනක් නැහැ. යම් ප්‍රමණකට තමන්ගේ චිත්තසංතානය පංචපාදානස්කන්ධය අවබෝධ වෙන මට්ටමට, ඒ තුල රඳවා ගන්න පුළුවන් මට්ටමට, ඒ වාගේ සත්‍ය தත්ත්වය තමන්ගේ මනසට ගෝචර වෙන මට්ටමකට අපි කෙලෙස් ධර්මයන් අතහැරිය යුතු වෙනවා. මහා බෝධිසත්ව චරිතය නම් අපි දන්නවා, මහා බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පතාගෙන යන, ඒ සඳහා අවශ්‍ය කරන ශක්තියින් වර්ධනය කරගෙන කරගෙනමින් කටයුතු කරන උත්තමයන් වහන්සේලාට. එතකොට අනිකුත් නිවන් දැකීම සඳහා තමන්ගේ සිත කෙලෙස් වලින් අයින් කර ගැනීම සඳහා වෙහෙසෙන අයටත් කියන්නේ බෝධිය සඳහා යන සත්වයා බෝධිසත්වයා කියලා. එතකොට මම මේ දිනවල හැමදාම කියනවා,
තමන්ගේ ජීවිතය බෝධිසත්වයෙක් වගේ ගෙවන්නට ඕන ඇය. හේතුව බෝධිසත්ව චරිතය අපිට අවශ්‍ය වෙන්නේ නිවන් දැකීම සඳහා. ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්නටත් පාරමිතාවන් සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් කෙනෙක් කියයි එහෙනම් මේ ජීවිතේ නිවන් දකින්න බැයිද කියලා. ඇයි බැරි? කවදාහරි කවුරු හරි කෙනෙක් කොතනක හරි නිවන් දකින්න ජීවිතයක. ඒ ජීවිතේ මේක වෙන්න පුළුවන්. මේක වෙනවා නම් ඒ ජීවිතය අපේ පාරමිතාවන් නේද සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතකොට පාරමිතාවන් සම්පූර්ණ වෙලා මේ වෙනකොට නොතියෙනවා කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අජාසත් රජුරන්ගේ පාරමිතා සම්පූර්ණ වෙලා තිබුණා. නමුත් පාපමිත්‍ර සේවනය ඒක අනිත් පැත්ත හැරෙව්වා. එහෙනම් මේ ජීවිතේ අපි යම් පාපමිත්‍ර සේවනයක් හින්දා හෝ කාම සම්පත් වල ඇලි ගැලී ඉන්න හින්දා හෝ තමන්ගේ පුරුපු පාරමිතාවන් යටපත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ධර්මය තුළ හික්මෙන කෙනෙකුට ඒ පාරමිතා ශක්තිය නිස්මතු වෙලා ඇවිල්ලා දැඩි හැඟීම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ බොහෝම වැඩි නෙක්ඛම්ම පාරමිතාවන් පිළිබඳව. ඉතින් ඒක හින්දා අපි හැම වෙලේම අපි ගැන අව탁සේරුවකට පත් කරගන්නේ නැතුව මහා බෝධිසත්වවරු පිරු පාරමිතාවන් අපිට ගෝචර නැහැ කියලා හිතන්නේ නැතුව යම් ධනාත්මක ඒ පිළිබඳ බැලුවොත් අපිට මේ දේවල් වලට ආසන්න වෙන්න පුළුවන්කම තියෙනවා. බැරි වෙන්නේ නැහැ. එක මෞතුමියක් මෙන්න මෙහෙම තීරණයකට ඇවිල්ලා තිබ්බා. තමන්ගේ දරුවාට මේ මෞතුමිය වකුගඩුවක් දන් දීලා තිබුණා. තමන්ගේම දරුවාට. නමුත් කාලය ගෑවෙමින් අවුරුදු ගාණක් යනකොට මෙතුමියට මේ දරුවාගේ වකුගඩුව නැවත නරක් වෙන්න පටන් ගත්තා. දැන් මෙයා අධික වේදනාව විඳිනකොට මේ ළමයාට දෙහා දැකලා දැන් තවත් වකුගඩුවක් හොයමින් ඉන්න කාලය. කිසිම විදිහකින් හරියන්නේ නැහැ. දැන් අම්මගේ විතරයි හරියන්නේ. අම්මා එක වෙලාවක තීරණයක් ගන්නවා. මම මගේ ඔක්කොටම දැනුම් දීලා ඒක ශනයක මේ වකුගඩුව ගන්න පුළුවන් වෙන විදිහට මම මගේ ජීවිතය නැති කරගන්නවා කියලා. හරිද? තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ තරම් කැපකිරීමක් කරන්න නේද? සූදානමක් අම්මෙකුට තියෙන ජීවිත දානය දෙන්න සූදානමක් තියෙනවා. මේකේ තව චුට්ටයි හරවන්න තියෙන්නේ. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපිට කම්පා වෙන්න දෙයක් නැහැ. වකුගඩුවක් ලැබුණාය දරුවට වෙනත් ආකාරයකින් ඒ අම්මගේ පාරමිතාව හින්දාම වෙන්න ඇති. මේකේ පොඩ්ඩයි හරවන්න තියෙන්නේ තව. හරි. මොකක්ද? තමන්ගේ දරුවා කෙරෙහි තියෙන ආදරය, මෛත්‍රිය, ලෝක සත්වයා කෙරෙහි පතුරවන්න පුළුවන්කම ලැබුණා නම් ඒ අම්මට ඕන කෙනෙක් වෙනුවෙන් ඒක කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒක මොන පාරමිතාවක් බවට පත් වෙනවද? මහා බෝධිසත්ව පාරමිතාවක් බවටම පත් කරගන්න පුළුවන්. මේ මෛත්‍රිය හරියට හැරෙවුවනම්. ඒ කියන්නේ මේක කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා මම කියන්නේ. හරිද? අපිට තියෙන්නේ අපි සමහර වෙලාවට කරන කැපකිරීම් යම් යම් පැත්තකට ඒ අවශ්‍ය පැත්තට නැඹුරු කරවා ගැනීම. මම මෙහෙම කියනවා. සසර කී වතාවක් නම් අපේ ඇස් නැති වෙලා ඇද්ද? සසර කී වතාවක් නම් අපේ කන් නැති වෙලා ඇද්ද? සසර කී වතාවක් නම් ඇයි හැම මරණයකදීම ඇස් දෙක අහිමි වෙනවද නැද්ද? නේද? ඉන්ද්‍රියන් අහිමි වෙනවද නැද්ද? හොඳින් හිතුවොත් හැමදාම අහිමි වෙන්න අහිමි වුණ මේ ඇස් කන් නාසා දිව ශරීරය කොහොමත් අහිමි වෙලා යන්න තියෙන එක නේද? මං කොච්චර හිටියත් අහිමි වෙලා යන්න තියෙන එක. කවදා හරි මට මේ ලෝකේ කරුවල වැටෙනවා. ලෝකේ කරුවල වෙනවා මට සම්පූර්ණයෙන්ම. අහිමි වෙන්න ඉස්සෙල්ලා දුන්නා. උපපාරමිතාවක් බවට පත් වෙනවා. නේද? එහෙනම් මේවා කරන්න බැරි දේවල්ද? සිතනද සිතන විදිහයි එතන වටින්නේ. නේද? එහෙනම් බෝධිසත්වරුන්ට මේවා කරන්න ඒ චින්තන ක්‍රමවේදය තිබිලා තියෙනවා. අපිට ඇහැක් අහයි මම මේ කියන්නේ ඇස් දන් දෙන්න ඇස් පන පිටින් ඇස් දන් දෙන්න කියලා නෙවෙයි. මම කියන්නේ මේ වීරිය ගන්න පුළුවන්. හරි, මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. කොන්ද කෙලින් තියාගෙන විනාඩි 5ක් ඉන්න නේද? වත් වීරියක් ගන්න අපි ලෑස්ති නැහැ. සමහර නිවසේ ඇති වෙන ප්‍රශ්න අතහරින්න අපි ලෑස්ති නැහැ. නේද? නමුත් අපිට සූදානම් වුණොත් හරියට අච්චර ලොකු දෙයක් වුණත් කරන්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. හරිද?
අච්චර ලොකු දෙයක් වුණත් හරියට ඒකට අවශ්‍ය කරන මෙනෙහි කරන ක්‍රමවේදය අපේ ජීවිතයට එකතු වුණොත් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකින්ද මේ පාරමිතාවන් පුරන්න බෑ, ඒවා අගෝචරයි කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අනුන්ගේ දුක් අනුන් මොන යම් හෝ හේතුවක් උඩ කයට දුක් වේදනා දෙන්න ගත්තහම අපිට කටුව ඉඳ ගත්තොත් අපේ ශරීරයට සැරෙන් සැරේ අපි ඉවසයිද? මොන හරි වෙලේම වෙලා එක 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 පීඩා දුන්නොත්, නමුත් ශාන්ති පාරමිතාව පුරන බෝධිසත්වයන් වහන්සේ ඒවා ඉවසනවා. අපිටත් දුක් වේදනා ඉවසලා පුරුදු වෙන්න වෙනවා. මේ බලන්න, මෙන්න මෙහෙම හිතුවොත් පොඩ්ඩක්. රෝහලක අසනීප වෙලා, හරි අසනීප වෙලා අධික දුක් විඳිමින් ඉන්ද සිද්ධ වෙන අවස්ථා නැද්ද? වේදනා විඳිමින් ඒවා දරාගෙන ඉන්න සිද්ධ වෙන අවස්ථා නැද්ද? කපලා කොටලා එක 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 අවස්ථාවල මේ ශරීරය අපිට දුක් දෙන්න පටන් ගත්තා. ඊට කලින් ඒ වගේ දුක් ටිකක් වින්දොත් නේද? එහෙම දුකක් කලින් විඳ ගන්න පුළුවන්කම තියෙනවනම් ඒක සසර යහපත් භාවයට පත් වෙන, සසර දුක් නැති වෙන්න හේතු වෙන විදිහට ශාන්ති පාරමිතාවක් කරගන්න බැරි වෙන්නේ නැහැ නේද? ඒක මම දන්න තැනත් එක්. ආහාර ගන්න බැරුව අවසාන කාලයේදී ආහාර ගන්න විදිහක් නැහැ. මේ ඉල ඇට ටික උඩින් බලනකොට එක අම්මා කෙනෙක් මා වෙතෙන් එක්කන් ගිහලා පෙන්නවා. ඉල ඇට ටික උඩින් බලනකොට අර හරියටම මහා බෝසත්ත්වයන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරන රූපේ වගේම වෙලා තිබ්බ. බඩ පොත්ත පිටකොන්දට ඇලෙනකම් ඇස් යට ගිහිල්ලා ඔක්කොම වෙලා, මොකද මේ ආහාර ගන්න විදිහක් නැතුව. ඒ ආහාර ගන්න විදිහක් නැතුව, ආහාර දෙන්න විදිහක් නැතුව ඒ තත්ත්වෙට පත් වුණා. සති 3ක් 4ක් ඇතුළත. හරි. එතකොට ඒක විඳින්න වෙලාද නැද්ද? සසර කීවතාවක් ඒක විඳින්න වෙලා ඇද්ද අපිට? නේද? එහෙනම් ඒ ටික වෙන්න කලින් යම් විදිහකින් පුළුවන්කම තිබුණා නම් යමෙකුට වේදනාව විඳගෙන භාවනා වඩන්න නේද? වේදනාව විඳගෙන තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරන වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා යම් දරා ගැනීමක්, යම් අධිවාසනයකින් යුතුව වාසය කරන්න පුළුවන්කම තිබුණා නම් කොච්චර කුසලයක් ඒක රාශි කරගන්න තිබ්බද නේද? එහෙනම් ඒවා බැරි දේවල් වෙන්න ඕනද? ඉස්පිරිතාලේ යඳේ පුළුවන් නම් ඊට කලින් ඒක කරගන්න පුළුවන් වෙන්න තත්ත්වය තියෙනවා. එහෙනම් අපි හිතිය යුතු දෙයක් තියෙනවා. මට කවදා හරි මුණ දෙන්න වෙන දේවල් තියෙනවා. ඉතින් ඒකින්ද මේ පාරමිතාවන් කියන ඒවා අගෝචර දේවල් නෙවෙයි කියන එකයි මට මේ කියන්න ඕන වෙලා තිබුණේ. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ සීල පාරමිතාව පිළිබඳව. එක් භවයකදී මහා බෝසත්යන් වහන්සේ සිද්ධ කරපු එක චර්යාවක් පිළිබඳව, රජගහ නුවර මගධ රජුරුවන්ගේ කියලාමයි මේ බෝසත්ව කතාවේදී තියෙන්නේ. මගධ රජුරුවන්ට කුමාරයෙක් ඉපදිලා හිටියා, දුර්යෝධ කුමාරයා කියලා. මේ තමයි බෝසත්යන් වහන්සේ. හරිද? එතකොට මේ පියතුමා මේ බෝධිසත්වයන් වහන්සේට බොහෝ වශයෙන් ශිල්ප උගන්නලා මොකද කරේ? කෙටි කාලයකින් තපස් වුණා. හරි. සියලු භවභෝග සම්පත් අතහැරලා දාලා ප්‍රෞඪ ජජ භූමියට පත් වුණා. පත් වෙලා රජවාසල උයනේම පන්සලක් කරගෙන දැන් ඉන්නවා. දුර්යෝධ කුමාරයා කියන්නේ බෝසත්යන් වහන්සේ මොකද කරන්නේ? රජකම කරමින් ඉන්නවා දසරාජ ධර්මයේ. ඒ ඉන්න කාලේ මේ තාපස මේ පියතුමාට බොහෝ ලාභ කීර්ති ප්‍රශංසා නැගෙන්න පටන් ගත්තා. බොහෝ ලාභයන් ලැබෙන්න පටන් ගත්තා. එතකොට මේ පියතුමා කල්පනා කරා, පිය රජතුමා, මේකෙන් මට පලිබෝධයක්මයි සිද්ධ වෙන්නේ. ඒක හින්දා මම රජකම අතහැරියේ මේ ලාභ කීර්ති ලබන්න
නෙවෙයි ඒක හින්දා මම මේ කතහැරලා යනවා කියලා මොකද කරේ ගිහිල්ලා ඒ සංකපාල විල කියලා තියෙනවා විලක් ඒ විලෙන් එහා තියෙන චන්දන පර්වතය ආසන්නේ හොර රහසේම ගිහිල්ලා මේ පිය රජතුමා හොර රහසේ ගිහිල්ලා තපස් තම්පුරන්න පටන් ගත්තා. මෙන්න මේ මොකද කරන්නේ මේ තපස් රකින්න කාලේ දැන් මේ කුමාරයාට තාත්තා හොයාගන්න බෑ. තාත්තා හොයාගන්න හැම තැනම හොයමින් අතර අන්තිමට ආරංචි වෙන මෙහෙම තැනක ඉන්නවා කියලා. මේ කාලේ වෙනකොට සංකපාල කියන නාරජ්ජුරු ඇවිල්ලා මේ තාපසතුමාගෙන් බණ අහනවා. බොහෝ පිරිසක් එක්කන් ඇවිල්ලා බණ අහනවා. ඊට පස්සේ මේ දැන් අපේ දුර්යෝධන කුමාරයාත් මොකද කරන්නේ මේ තමන්ගේ පිය රජතුමා හොයාගෙන යනකොට සංකපාල රජ්ජුරු සංකපාල නාරජ්ජුරු බණ අහනවා. සංකපාල නාරජ්ජුරුන්ගේ තිබ්බ ආශ්චර්ය තිබුණ ඒ තිබ්බ ප්‍රාතිහාර්ය දැකලා දැන් මේ රජ්ජුරු මේ දුර්යෝධ කුමාරයා යනකොට සංකපාල නාරජ්ජුරු එතනින් අයින් වෙනවා. අයින් වුණාට දැකලා මොකද කරන්නේ මේ දුර්යෝධ කුමාරයාට අදහසක් පහළ වෙනවා නාගභවනක රජෙක් වෙලා ඉපදින තිබ්බනම් හොඳයි කියලා අදහසක් පහළ වෙනවා. දැන් මේ බෝධිසත්ව කුමාරයා බලන්න බෝධිසත්වරුන්ට පවා නේද අකුසල සහගත සිතුවිලි පහළ වෙනවා. ඒ සඳහා මේ කුමාරයා මොකද කරන්නේ දන් දීම ආදිය කරනවා පුළුවන් තරම් තමන්ගේ රාජ්‍යය. මේ ඔක්කොම දන් දෙන්නේ නාලෝකේ රජුර වෙලා උපදින්න ඕන කියලා. ඉතින් එතනදී සඳහන් වෙනවා මේ කතා ප්‍රවෘත්තිය තව කාරණාවක්. බෝධිසත්වරු බොහෝ බල තෙද සසර ඇති කරගත් අය. යම් යම් මේක දැන් මහා අකුසලයක් නෙවෙයි, කියන්නේ ඔය මේ නේද මිනිස්සු මරලා ඒ වගේ ඒවා නෙවෙයි මේ. නමුත් නාලෝකයේ රජ වෙන්න ඕනේ කියලා අදහසක් ආවා. යම් බෝධිසත්වයන් වහන්සේ නමකට යම් අදහසක් පහළ වුණාම අකුසල් සහිත හෝ ඒක ඉෂ්ට වෙන බව සඳහන් වෙනවා. ඒක පවා ඒ තියෙන බෝධිසත්ව බලය හේතු කරගෙන ඉෂ්ට වෙන ස්වභාවයක් තියෙනවා. කොහොමනොත් මේ දන්පින් අවසානයේ දුර්යෝධන කුමාරයා කලුරිය කරලා නාගලෝකෙ ඉපදිලා නාගලෝකේ සංකපාල කියන නමින්ම නාරජ කෙනෙක් වෙලා උපදිනවා. හරි. ඉපදිලා අධික සම්පත් සහිතව අධික සම්පත් කියවම දන්නවා හැම දෙයක්ම. එහෙම නාලෝකේ රජ වෙලා ඉන්නකොට මොකද වෙන්නේ බෝධිසත්ව චරිතවල හැටි විතක වැරදීමකින් හෝ භවභෝග සම්පත් ප්‍රාර්ථනා කරගෙන ඉදිරියට ගියත් කෙටි කාලයකින් මේ ඔක්කොගේම කලකිරෙනවා. දැඩිව කලකිරෙනවා, කෙටි කාලයකින්ම කලකිරෙනවා. දැන් මොකද උනේ? ඇත්තට මේ රජුරවන්ට මේ ඔක්කොම කලකිරුණා. ඇයි මේ කලකිරෙන්නේ මේ කම්සප? නුවණ තියෙන මිනිසුන්ට කම්සප කලකිරෙන්නේ ඇයි? ඔන්න යටින් ඉරක් ගහගන්න ඕන කාරණාව. හරිද? අපි කියන්නේ යටින් ඉරක් ගහගන්න කියන්නේ නේද පාසල් යන කාලේ අපිට ගුරුවරු කියනවා ආවේ වාක්‍යයට යටින් ඉරක් ගහගන්න කියලා. නේද? නුවණ තියෙන මිනිස්සුන්ට කම්සප කලකිරෙනවා. ඇයි? ඒවායින් වැඩිපුර ලැබෙන්නේ සැප නොව ඒවායින් වැඩිපුර ලැබෙන්නේ දුක් පීඩා බව නුවණ තියෙන මිනිස්සුන්ට හොඳට තේරෙනවා. ලැබිලා තියෙන භවයකට සාධාරණයක් ඉෂ්ට විය යුතුව තියෙනවා අපි ඔක්කොටම. අපි කම්සැපෝල්ට අදාර දූ දරුවන් දෙමව්පියන් සහෝදරයින් ගෙවල් දොරවල් යානවාහන ඉඩං හිටං ඊළඟට ස්වාමි භාර්යාව ආදී වශයෙන් මේ කම්සැපෝල්ට අදාළව තියෙන සියලු දේත් එක්ක පොරාල්ලමින් ජීවත් වෙනවා. නමුත් එකක්වත් මගේ කරගන්න පුළුවන්කම නැහැ. ඒවා ඔක්කොම මට අදාළ නැති විදිහට ඇති වෙලා මට අදාළ නැති විදිහට පැවතිලා මට අදාළ නැති විදිහට නැති වෙලා යනවා. ඒවා අල්ලාගෙන හිටියා කියලා ඒවා නිසාවෙන් යම් යම් සැප ලැබෙනවා කියන එක සත්‍යයි. නමුත් ඒ ලැබෙන්නා වූ සැප හැම විටකම සිද්ධ වෙන්නේ දුකකට හේතු වෙන ආකාරයටයි. හරි. ඒවා හේතු වෙන ආකාරයට දවසක් ගත්තොත් උදේ ඉඳන් හැන්දෑව වෙනකන්
කාම සම්පත්තීන් ප්‍රාර්ථනා කරගෙන ජීවත් වෙන මනුස්සයා උදේ ඉඳන් හැන්දෑව වෙනකන් තාවකාලිකව තැන් තැන්වලදී සැප සහගත දේවල් ලැබුවාට වැඩිපුර තියෙන්නේ කායික මානසික වශයෙන් දුක් පීඩා සහිත ජීවිතයක්. මතක් වෙනකොට පවා කාම සම්පත්තීන් ලබා දෙන වස්තුන් මතක් වෙනකොට පවා ඒවා නැතිවේදෝයි යම්කිසි බයක් උපදිනවා. ඒවා කොයි වෙලාවේ අතුරුදහන් වෙයිද දන්නේ නැහැ කියලා රැක ගැනීම සඳහා උත්සාහයක්. ඒවා වෙනස් නොවී තියා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා නුවණින් දකින කෙනා කවදා මම මේ ජීවිතයෙන් මේ පීඩනයක් සහිත ජීවිතයෙන් කවදාද මිදෙන්නේ කියලා නුවණ තියෙන ඇත්තන්ට අදහසක් පහළ වෙනවා. මේ හම්බෙච්ච ජීවිතේ මම හැමදාම දුක් විඳ මෙදින්නවා. හැමදාම මොකක් හරි ප්‍රාර්ථනා කර ඉන්නවා. අන්න එහෙම සියලු කාම සම්පත්තියෙන් ලබන සියලු සැපය ලැබුවත් ඒවා එක ක්ෂණයක එක තාවකාලිකව ලෝකයේ තියෙන සැපම පුටුවේ ඉඳගත්තත් ටිකක් වෙලා යනකොට අමාරුයි. එතකොට සැපම පුටුව ගන්න අපි ලොකු උත්සාහයක් ගත්තොත් ආයෙ මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට ඒකේ ඉන්න බෑ අමාරුයි. ඉතින් අන්න ඒ වගේ පොඩි උදාහරණයක් ඇති නේද යමක් දැනගන්න. යමක් තේරුම් ගන්න. එතකොට කාම සම්පත්තිය කියන එකේ එකේදී ඒකට ඒ කාම සම්පත්තීන් ලබන්න අවශ්‍ය කරන භවභෝග සම්පත් හොයන්න හරියට මේස මහන්සි වෙන්න වෙනවා. එහෙම කරලත් අන්තිමට ඉතුරු වෙන දෙයක් නැති වෙනවා. ඒක නිසා නුවණ ආය අන්න ඉරිගහ ගන්න වාක්‍ය නුවණ තියෙන ඇත්තෝ කම් සැපෙහි කලකිරෙනවා. නුවණ තියෙන ඇත්තෝ කම් සැපෙහි කලකිරෙනවා. ඉතින් ඒක නිසා මේ නාරජ්ජුරුව ප්‍රාර්ථනා කරගෙන නාලෝකයට ගියාට මේ බෝධිසත්වයන් වහන්සේ සංකපාල කියන නමින් නාරජ වුණාට කලකිරුණා. කලකිරල මොකද කරන්නේ? මනුස්ස ලෝකෙට ඇවිල්ලා අර කිව චන්දන පර්වතය ආසන්නේම කන්තපෙත්ත කියන ගඟ ආසන්නයේ සීල් සමාදම් වෙනවා. දැන් මේ නාරජ්ජුරුව බොහොම විශාල ශරීරයක් තියෙන නාරජ කෙනෙක් හරියට මේ පාරුවක් වගේ තරම් ලොකුයි කියලා තමයි සිතින් ඒ වගේ සර්ප වෙෂයෙන් ඉන්න අය ඉන්නව නේද? එතීම ලොකු නාරජ කෙනෙක්. ඉතින් මේ නාරජ්ජුරුව මේ එක තුඹසක් ආශ්‍රය කරගෙන පෙහෙවස් සමාදන් වෙලා දැන් ඉන්නවා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා. එහෙම ඉන්නකොට එක දඩයක්කාරයෝ ටිකක් මේ කැලේට ගිහිල්ලා එදා දවසේම මුකුත්ම හොයාගන්න බැරුව තමන්ගේ ආහාරයට ගන්න කිසි දෙයක් හොයාගන්න බැරුව මේ දඩයක්කාරයෝ ටික මේ අඩුම ගාන කල්පනා කරන තලගොයි පැටියෙක්වත් අපිට හම්බුනේ නැහැ අද දවසේ කියලා නේද මේ නාරජ්ජුරුවංග දකිනවා. නාරජ්ජුරුව සිල් සමාදන් වෙලා ඉන්නේ. නාරජ්ජුරුව දැකලා කල්පනා කරනවා, කතා කරගන්නවා මේ අපි මෙයාව මරමු, මරලා ආහාරයට ගමු කියලා. නාරජ්ජුරුව මේක දැනගන්නවා. දැනගෙන අදිෂ්ඨාන කරගත්ත සීලය නොකඩා ඉන්න ඕනේ. වචනයක්වත් පරුස වචනයක් කියන්නේ නැහැ. හරිද? මනුස්ස ඝාතනයක් කරන්නේ නැහැ. දැන් මේ විස සහිතව ඉන්න කෙනෙක් නේද? විස වලින් සන්නද්ධයිනේ. නාගයෙක් කියන්නේ විස වලින් සන්නද්ධ කෙනෙක්. එතකොට මේ විස පිම්බොත් එහෙම මේ මිනිස්සු හත් දෙනාම එකතන අළු වෙලා යන තරම් විස තියෙනවා මේ නාරජ්ජුරුව තුල. මේ විස සහිත කෙනා අතින් මේ පුංචි දේ සිද්ධ වුණොත් එහෙම මහා සීලයට ලොකු හානියක් වෙනවා. හරි, දැන් සීලය අදිෂ්ඨාන කරගන්නවා. ඇති කරගත්ත සීලය අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන කරගෙන මොකද කරන්නේ? මේ වද දෙන්න එන සත්වයෝ දිහා බලන්නේ නැතුව වලිගියස්සේ ඔළුව ගහ ගන්නවා. හරිද? මේ ඔක්කොම කෙරෙන්නේ කවුරු වෙනුවෙන්ද? එදා සුමේද තාපසයා වෙලා නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී නිවන් දකින්නේ නැතුව මේ වගේ දුක් විඳින්න සසරට පැන්නේ ඇයි? එදා නිවන් දකින්න පුළුවන්කම තිබ්බා නේද? 550 ජාතකය ලියවෙන්නේ නියත විවරණ ගත්තයින් පස්සේ. එහෙනම් මේ වගේ චරිතයක් මේ වගේ වෙන්නේ ඇයි? මේ අපි වෙනුවෙන් මං කීපවතාව මතක් කරා සාරා සංඛේ කල්පලක්ෂය කියන කාලය. කල්පයක් කියන්නේ යොදුනක් දිග උස පළල තියෙන පෙට්ටියකට අබ දැම්මොත් ඒ අබ අවුරුදු 100කට සැරයක් අබ ඇටේ ඇටේ අයින් කරොත් අබ ටික ඉවර වෙනවා, කල්පේ ඉවර වෙන්නේ නැහැ. අසංඛේය කියන්නේ ගණන් කරන්න බැරි තරම් ලොකු සංඛ්‍යාවක්. එතකොට සාරාසංඛේ කල්ප ලක්ෂයක්, ඒ වගේ කල්ප ලක්ෂයක්. හරිද? එච්චර කාලයක් මේ වගේ පෙරමුදම් පුරපු බෝධිසත්වයන් වහන්සේ
අද අපි මේ ශාසනයෙන් ප්‍රයෝජන ලැබපු මිනිස්සු ප්‍රමාණය කොච්චරද කියලා? සාරා සංඛ්‍යාව ලක්ෂයක්ද? එහෙනම් අපි ප්‍රයෝජන ගත්ත සියලු මිනිස්සුන් අරගෙන අර කාලයෙන් බෙදුවොත් එක්කෙනෙකුණින් අවුරුදු ගාණක් එනවා. නේද? මම ඒක සරින් සරේ මතක් කරන්නේ පෞද්ගලිකව මං වෙනුවෙන්. එහෙනම් බෝසත්ත්වයන් වහන්සේ යම් කැපකිරීමක් කරලා තියෙනවද නැද්ද? ඒක අපිට දැනෙන්න ඕනේ. මේ ශාසනය කියන්නේ එහෙම සකස් කරපු ශාසනයක්. මේක මේ හුරුතල් කර කර ඉන්න ඕන ශාසනයක් නෙවෙයි. එක එක හුරුතල් වැඩ කර කර ඉන්න තියෙන ශාසනයක් නෙවෙයි මේක. මොනවද හුරුතල් වැඩ කියන්නේ? ඥාතීන්ට පින් දෙන්න විතර. හරිද? ඈ ශිෂ්‍යත් වලට බාර වෙන්න, බෝධින් වහන්සේලාගේ ගිහිල්ලා ලෙඩ හොඳ වේවා කියලා ඉල්ලන්න, අහවල් කෙනා මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ කෝලං ශාසනයක් නෙවෙයි මේක. නේද? දරුවෝ නැති අර දරුවෝ ලැබේවා කියලා ගිහිල්ලා නේද බාරහාර වෙන්න. මේ වගේ නාඩගම් වැඩවලට තියෙන ශාසනයක් නෙවෙයි. ඒක ශාසනයට කරන ලොකු අගෞරවයක්. හරි, පොරාලන්න ශාසනයකුත් නෙවෙයි මේක. ඉතින් එහෙම අමාරුවෙන් මේ නාගරාජයා මොකද කරන්නේ? වලිගයස් ඔළුව ගහ ගන්නවා, මගේ අතින් සීලයක් බිඳේ කියලා. මේ මිනිස්සු ටික ඇවිල්ලා මේ නාගරාජාව අල්ලා අට තැනකින් උල් අනිනවා. උල් ඇනලා ඒ උල් වලින් උස ගන්නවා. හරිද? ඒත් ක්‍රෝධයක් ඇති කරගන්නේ නැතුව, වෛරයක් ඇති කරගන්නේ නැතුව. යම් පමණකින් හෝ වෛරයක් ඇති වුණා නම් මොකද වෙන්නේ? විස පිඹිනවා. හරිද? විසඹිබින්ද සිද්ධ වෙයි කියලා දැඩිව ගත්ත අදහසකින් සංඛපාල නාගරාජයා දැඩිව ගත්ත අදහසකින් මේ සීලය ආරක්ෂා කරගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා නේද? අනුන්ගේ දැන් එවැනි දුක් විඳින්න වෙනවද නැද්ද? ඉස්පිරිතාල වල අසනීප වෙච්ච වෙලාවල් වල අපිට පුළුවන් නම් පොඩ්ඩක් දරා ගන්න නේද? මහා උත්තමයක විදිහට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා අපි. මේ සුඛය කවුරු හරි මෙහෙම කරනකොට කරන දේ මොඩ වැඩක් කියලා නේද? ඒ සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට දැනෙන හැටි. නමුත් සසර අවශ්‍ය කරන ශක්තියින් වර්ධනය වෙන්නේ මේ. ඕනෑම තත්වයක් යටතේ නොසැලී ඉන්න පුළුවන් ශක්තිය මේ. සීලයෙන් හැදෙන්නේ, සීලය රකින්න කෙනා නේද මොනම තත්වයක් යටතේ හරි තමන්ගේ සිත නොසල්වාගෙන වාසය කරන්න පුරුදු පුහුණු කරපු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒකයි සීලේ සීලේ බලාපොරොත්තු. හරිද? ඒකේ මානසික ශක්තිය වර්ධනය වෙන්නේ. කොන්ද හොල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? අඩුම ගානේ රස කෑමක් දැක්කහම ඉන්ද්‍රිය සංවරය අදිෂ්ඨාන කරගෙන ඉන්න කෙනාට ඒ කෑම අතහරින්න වෙනවා. විකාල භෝජනයේ සමාදන් වීමේ තියෙන වටිනාකම කොච්චරද කියලා තේරෙනවද දැන්? නේද? අපි හැම වෙලෙම කන්න පුළුවන් සීලයක් රැකගෙන ඉන්නකොට ආහාරය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක ටෝපියක් කටේ දාගන්න පුළුවන්, ඕන වෙලාවක කේක් කෑල්ලක් කන්න පුළුවන්, ඕන වෙලාවක රටකජු කන්න පුළුවන්, ඕන වෙලාවක කැමති දෙයක් සැරෙන් සැරේ සසර පුරුද්දට හපහප ඉන්න පුළුවන් ওই සීල් පන්සිල් රකින්න ගම. නමුත් බොහෝ දින අටසිල් සමාදන් වුණාම 12න් පස්සේ ඝන ආහාරයක් ගන්න පුළුවන්කම නැති වෙනකොටයි තේරෙන්නේ ආහාර අතහැරීමේ තියෙන අමාරුව කොච්චරද කියලා. හරිද? එතනින් තමයි අතහැරීමක් පුරුදු වෙන්නේ. කැමති දේවල් දැක්කම අධිකතර වේදනාව එනවද නැද්ද? ඇයි කැමති දේවල් දැක්කම නොකා ඉන්න බැරි? ඇයි කැමති දේවල් දැක්කම නේද අකමැති දේවල් දැක්කම ඇයි? ඇයි අකමැති දේවල් දැක්කම තරහකාරයෝ දැක්කම නොබැන ඉන්න බැරි? ඇයි මානසිකව ඇති වෙන දුක් වේදනාවක් තියෙනවා. ගිජුකම, තරහ, මතුරුකම, ඒවත් එක්ක ඊර්ෂියාව, ඒවත් එක්ක අපිට එන්නේ මානසික කෙනිත්තිල්ලක්, රිදවීමක්. අන්න ඒ රිදවීම හමුවේ ඒක දරා ගන්න බැරුවයි අපි මේ වැරදි ඔක්කොම කරන්නේ. සීලයක් හරි මොකක් හරි රකින්න ගිහිලා හරිද යම්කිසි දරුණු වේදනාවක් දරා ගන්න අපි පුරුදු පුහුණු වෙනවා නම් මදුරුවා කනකොට මරන්නේ නැතුව ඉඳ පුරුදු පුහුණු කරන්න ඕනේ. එයා අපිට රිදවලා නේද? කරදරකාරයෙක් මගේ වටේ කරදරකාරයෙක් ඇවිල්ලා. එතකොට එලව ගන්න, සාන්තව එලව ගන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? ඒ හැමතැනකදීම වේදනාවයි දරා ගන්න. එහි ඉහළම අවස්ථාවක් තමයි මේ සංඛපාල නාරජ්ජුරුවන්ගේ චරිතය. මොකද කරන්නේ? මාත්‍රයක් හෙල්ලෙන්නේ නැතුව දැන් අර උල් අටෙන් උස්සගෙන හත් දෙනා යනවා මේ නාගරාජයා ඔළුව බිම වැදි වැදි යන්නේ. මෙන්න මේක දකින්නකො මේක මේ අරගෙන මේ යන දඩයක්කාරයන්ව දකින්නවා පින්වත්නි, සිල් අදිෂ්ඨාන කරගෙන දැඩිව යනවා කියලා තේරෙනකොට යනකොට මියුළු නුවර ආලාර කියලා
කෙළඹි පුත්‍රයෙක් දකිනවා මේ කට්ටිය මේ වගේ වැඩක් කරගෙන යනවා. මේ නුවණ තියෙන පුරුෂයාට හිතෙනවා මේ නාගරාජා ඉවසන්නේ නම් නිකන් නෙවෙයි, මොකක් හරි මේකේ කාරණාව තියෙනවා කියලා. මොකද කරන්නේ, මේ නාගරාජයව අර මිනිස්සුන්ට හැමෝටම වස්තු සම්පත් වස්තුන් දීලා, ගැලක් දීලා, රෙදිපිලි දීලා, හරිද, මොකද කරන්නේ, මේ නාගරාජව බේර ගන්නවා. බේරගෙන ආය කැලෑ ප්‍රදේශයකට අරගෙන ගිහිල්ලා අතහරිනවා. අතහැරියට නාගරාජය යන්නේ නැහැ, හරිද. ඊට පස්සේ මේ ආලාර කෙළඹි පුත්‍රයා මොකද කරන්නේ, මේ නාගරාජර කියනවා නැවතත් අර මිනිස්සුන්ගේ නේද නපුරු මිනිස්සුන්ගේ ග්‍රහණයට අහුවෙන්නේ නැතුව යන්න කියලා. ඊට පස්සේ මේ නාගරාජයා ටිකක් දුර ගිහිල්ලා ආපහු හැරිලා බලලා ඇස්වල කඳුළු පුරවගෙන අනිත් පැත්ත හැරිලා ගඟට බැහැලා ගියා කියලා සඳහන් වෙනවා, හරිද. ගිහිල්ලා මොකද කරන්නේ, මේ නාගරාජය ඇවිල්ලා ආයසරයක් මේ කෙළඹි පුත්‍රයාට කියනවා, මට අම්මා තාත්තා වගේ පසුව ඇවිල්ලා නාග භවනට ගිහිල්ලා සුවපත් භාවයට පත් වෙලා ඇවිල්ලා කෙළඹි පුත්‍රයාට සඳහන් කරනවා, ආරාර කෙළඹි පුත්‍රයාට, මට මව් සෙනෙහසින් පිය සෙනෙහසින් සැලකුවා, මේ මට මහා මිත්‍රත්වයක් ඇති කරා. ඉතින් ඒක හින්දා නාග භවනේ තියෙන විස්තර කියලා නාග භවනට එක යනවා. එක්කන් ගිහිල්ලා මොකද කරන්නේ, බොහෝ භවභෝග සම්පත් ලබා දෙනවා, බොහෝ භවභෝග සම්පත් ලබා දෙනවා. දැන් නාරජ්ජුරුවෝ නාග භවනට එක්කන් ගිහලා බොහෝ කාලයක් අවුරුද්දක කාලයක් තිස්සේ සියලු දේවල් ලබා දීලා ඉන්නකොට පුදුම වැඩේ වෙන්නේ. මේ නාරජ්ජුරුවන්ගේ ආශ්‍රයය හින්දත්, මේ පංචකාම සම්පත්තිය හින්දත් දැන් මොකද වෙන්නේ, මේ ආලාර කියන පුද්ගලයාට, ඒ පුද්ගලයාටත් සසර කලකිරීම ඇති වෙනවා. කලකිරීම ඇති වෙලා මොකද කරන්නේ කියනවා, අන්තිමට මේ ඔක්කොම සම්පත් විඳලා කියනවා මට පැවිදි වෙන්න ඕන කියලා. එයත් මොකද කරන්නේ, ආපහු මනුස්ස ලෝකෙට ඇවිල්ලා අර වනේම පැවිදි වෙනවා. ඔය අතර වාරයේ බරණැස් රජුරවන්ට මේ පැවිද්ද හම්බ වෙනවා. හම්බෙලා මේ පැවිද්දගෙන් ඇවිල්ලා අහනවා, මොකද මෙහෙම පැවිදි වෙස් අරගෙන ඉන්නේ මේ තරුණ කාලෙම කියලා. ඊට පස්සේ විස්තර ඔක්කොම කියනවා. සංඛපාල නාරජ්ජුරුව ගැන විස්තර ඔක්කොම කියන. ඉතින් ඒ තැන්වලදී නාරජ්ජුරුව අර උස්සගෙන යන වෙලාවේ කියපු දේවල් ටික විස්තර කරනවා බරණැස් රජුරවන්ට. ඒ කියන්නේ කී වතාවක් දෝ මේ ඒ කියන්නේ සීලය දරාගෙන ගිය හැටි, අර කූරු උල් ඇනලා උස්සගෙන යනකොට ඇතිවෙච්ච වේදනාවල්, ඒත් එක්ක නාලෝකය ගැන ඇතිවෙච්ච අදහස් මූලිකම දුර්යෝධ කුමාරයා විදිහට, ඊළඟට නාගලෝකේ ඇයි මේ තපස් රකින්නේ නාලෝකෙන් ඇවිල්ලා මනුස්ස ලෝකෙට, මනුස්ස ලෝකෙට එන්න ඕන හින්දා, ඇයි මේ මනුස්ස ලෝකේ හොඳයි කියලා නාලෝකෙට ගියට පස්සේ හිතුනේ, සඳහන් වෙනවා එතනදි සඳහන් වෙනවා සියලුම කෙලෙස් අයින් කරගෙන නිවන් දැක ගන්න පුළුවන්කම තියෙන මනුස්ස ලෝකේ කියලා, හරිද. මනුස්ස ලෝකයේදී තමයි මේ දේ එතකොට අපි බලන්න ඕනේ, අපි මේ කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක්, හරිද, අපි මේ කොහෙද ඉන්නේ කියලා බලන්න ඕනේ, අපි මේ ඉන්නේ මනුස්ස ලෝකේ, මේකේ තල 31ක් තියෙනවා මේ මේ ලෝක මේ භූමියේ තල 31ක්, ඒ කියන්නේ මනුස්ස ලෝකේ නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 31 තලයක් ගැන, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී උත්පත්ති ලැබෙන තැන්. ඉතින් ඒ වගේ නිවන් දකින්න ගෝචර වෙන ස්ථාන වලින් ප්‍රධානම තැන තමයි මනුස්ස ලෝකේ. බුද්ධෝත්පාද කාලයක් තිරිසන් ලෝක ආදී වශයෙන් තියෙන ඒවා එක්කවත් එහෙම කරගන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ ගෙවල් දොරවල් බලා ගන්න, යාන වාහන බලා ගන්න, දරුවෝ බලා ගන්න, දරුවෝ දෙන්නේ 3 දෙනෙක් හදලා මැරිලා යන්නද? ඔව්. ඔව් නම් ඔව් කියන්න නේද? රසාව කරලා නේද, තවත් කෙනෙක් ආරක්ෂා කරලා බොහොම පොඩි වැඩක් කරලා මැරිලා යන්න නෙවෙයි. මනුස්ස ලෝකෙක ඉපදීම නැති වෙච්ච කාලෙකයි ඒකේ වටිනාකම තේරෙන්නේ. සංඛපාල නාරජ්ජුරුවෝ අච්චර දුකක් විඳින්න උනා නැවත මනුස්ස ලෝකෙට එන්න. හරිද? මේ ඇවිල්ලා තියෙන අපිට ඒකේ තියෙන වටිනාකම
තේරෙන්නේ නැහැ. මොකද මේ ජාතක කතා ආදියෙන් අපි ගත යුත්තේ මේ කතා රසය නෙවෙයි. මෙහෙම වුණා, මෙහෙම වුණා, හප්පේ දැන් මෙහෙම වෙයි, එහෙම නෙවෙයි. කතා රසය නෙවෙයි, ඒ කතාවේ පේලි අතර තියෙන අර්ථයයි. නේද? කතාවේ පේලිය විතරක් බලන්නේ කවුද? චූටි ළමයි. නේද? නමුත් එහි තියෙන ගැඹුරු අර්ථය, ඒ තුළ තියෙන හැඟීම්, ඒ අවස්ථාවල ඒ අය හැසිරෙච්ච ආකාරය දැකලා නේද ඒවා අපේ ජීවිතයට එකතු කරගත යුතු තියෙනවා. අනුන්ගේ විපත්වලදී තමන් ඉවසීමෙන් ඉන්නකොට සාමාන්‍ය මනුස්සය ඇවිල්ලා අපිට මොකද කියන්නේ? ඔයර පිස්සු දොච්චර දුක් විඳන් ඉන්න. ඒ කාගේ කෝණයෙන් බල්ලද කියන්නේ? ඒ ඒ අයගේ කෝණයෙන් බල්ල කියන්නේ. මම මේ දිනවල හැමදාම මතක් කරනවා. උසස් ජීවිතයක් ගත කරන්න පටන් ගන්න. සසර යහපත උදා වෙන උසස් ජීවිතයක් ගත කරන්න පටන් ගන්න. කාට සමාන්තරවද? බෝධිසත්වයන් වහන්සේට සමාන්තරව. ලෝකයේ සියලු මිනිස්සු නිග්‍රහ කරයි. ඔහෙට පිස්සු කියලා. හරිද? ලෝකයේ දුර්ගුණ තියෙන මිනිස්සු කියයි ඔහෙට ඔළුව ටිකක් විකාර වෙලා වගේ කියලා. ඒ තැන්වලදී මුවින් නොබැන ඉන්න තනි වෙලා වගේ දැනෙයි. තනි වෙලා වගේ දැනෙන්නේ ඇයි? තමන්ගේ තියෙන මහත්මා ගතිගුණ වලට වටිනාකමක් මේ ලෝකේ මිනිස්සු දෙන්නේ නැහැ. බෝධිසත්ව ගතිගුණ වලට වටිනාකමක් මේ ලෝකේ මිනිස්සු දෙන්නේ නැහැ. ඒ අයට ඒවා වටිනාකමක් නැහැ. ඒ අයට ඕන කාම සම්පත්තියෙන් උදුරාගෙන කාම සම්පත්තියෙන් තුල අංක එක වෙන්න. නේද? බෝධිසත්ව චරිතය තුළ තියෙන මානසික වටිනාකමට මානසික පැත්තෙන් අංක එක වීමේ අවශ්‍යතාවයක් ඒ ඇත්තන්ට ඇත්තේ නැහැ. ඒකින්ද හරියට නිග්‍රහ කරයි. හරියට පීඩා කරයි. හරියට නේද කේලං කියයි, බිඳවයි, හරිදවයි, මඩගහයි නේද? නින්දා කරයි කියන්නේ ඒකයි. ඉතින් ඒ වගේ බොහෝ දේවල් කරයි. හැබැයි තනි වෙලා නැහැ. ඇයි? මං කාත් එක්කද? බෝධිසත්වයන් වහන්සේත් එක්ක නේද? සසර මහා උත්තමයාණන් වහන්සේලාගේ ගමනයත් එක්ක සමගාමී චරණයක් මටත් සිද්ධ කරගන්න යම් කිසි හැකියාවක් ඇති කරගන්න පුළුවන්. ඒකින්ද උත්තමයන්ගිය ගමන යන්න සූදානම් වෙන්න ඕනේ. ඒක කරගන්න පුළුවන්. ඒකට සාපේක්ෂව ගමන් කරොත් තමයි විද්‍යා චරණයේහි යෙදුනොත් තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. නැතු මේ ඇලී ගැලී වාසය කිරීමෙන් නෙවෙයි. මේ කතා ප්‍රවෘත්තියත් එක්ක තියෙනවා පින්වත්නි හරි පුදුම කාරණාවක්. මේ කතා ප්‍රවෘත්තිය තියෙනවා. අපි මේක සීල පාරමිතාව ඉස්මතු කරාට මට කියන්න බැරි වුණා. මේ පෙහෙවස් රකින නාගරාජයා අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒක තමයි අපි අර මාතෘකා කරපු ගාථා ධර්මයේ තියෙන්නේ. මොකක්ද? මගේ සීවිය සම මාංශය හැරදමා මම මේ තපස රකින්නවාය. කාට හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් මේක අරගත්තාවේ. මේක මම දන් දීලා වාගේ මේ පෙහෙවස් සමාදම් වෙන්නේ කියලා. සීවියෙන් සමෙන් මසෙන් කාට හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒක අරගත්තාවේ කියලා. ඒ අදිෂ්ඨානය, ඒ කියන්නේ ඒ තරම්ම දැඩි අදිෂ්ඨානයකින් තමයි ඒ කියන්නේ තියෙන සංසාරගත සංස්කාරයන්ගේ කලකිරීම හේතුවෙන් මේ වගේ පෙහෙවස් සමාදන් වෙච්ච නිසාවෙන් තමයි අර දඩයක්කාරයෝ 7 දෙනා ඉදිරියේ අච්චර ලොකු ඉවසීමකට පත් උනේ. මාත්‍රයක්වත් සිල් කඩාගන්නේ කියලා. අන්න ඒ වෙලාවේ ඒ ශරීර දාණය සිද්ධ කරා. අන්න ඒක වැටෙන්නේ දාන පාරමිතාවෙන් ලබා ගත්තා වූ ශක්තියටයි. හරිද? දානය දීමෙන් ශරීරය දන් දීම අරමුණු කරගෙන සීලය කඩන්නේ නැහැ ශරීරය දන් දීමෙන්වත් කියලා. හරිද? ඒ වෙලාවේ සීලය ගැන ඇති කරගත් අදිෂ්ඨානය තමයි සීල පාරමිතාවට යන්නේ. ඒ වගේම තමයි නාගවිමන් සැප අතහැරලා තපස් රැක්කා. ඒ නාගවිමනයේ තිබුණා වූ සැප ඒ ජාතකයේදී බොහෝ වශයෙන් විස්තර කරනවා. හරිද? මම ඒ ඔක්කොම විස්තර කරන්න යන්නෙත් නැහැ. මට එහෙම පුළුවන්කමකුත් නැහැ. හරිද? ඒ තරම්ම ප්‍රබලව තියෙනවා විස්තර කළේ. ඒ සියලු සැපයන් අතහැරීම සිද්ධ කරනකොට වර්ධනය වෙන්නේ මොන පාරමිතාවද? නෙක්කම්ම පාරමිතාව. ඒ වගේම තමයි ඒ ආලාර කෙළඹියාට මේ සියලු විස්තර දේශනා කරනකොට සංස්කාරයන් පිළිබඳ ආලාර කෙළඹිය අන්තිමට පැවිදි තත්ත්වයට පත් වෙනවා. එතනදී ඉස්මතු වුණේ ප්‍රඥා පාරමිතාව. ඊළඟට අර විස දල තියාගෙන අර මිනිසුන්ට කරදරයක් කරන්න නැතුව නේද
ඉවසීමෙන් දැඩිවසීමකින් කටයුතු කිරීමෙන් වර්ධනය වුණේ ශාන්ති පාරමිතාව. හරිද? එතකොට මම මෙන්න මේ තත්ත්වයට පත්වෙනවාමයි කියලා ගත්ත අධිෂ්ඨානය ඉවර වෙනකම්ම අරගෙන ගිය ස්වභාවය මේ චරිතය තුළ තිබුණා. එතන ඉස්මතු වෙන්නේ අධිෂ්ඨාන පාරමිතාවයි. හරිද? එතකොට ඊළඟට මේ දඩයක්කාරයන් කෙරෙහි පවා මෛත්‍රී සහගතව කටයුතු කරා. එතන ඉස්මතු වෙන්නේ මෛත්‍රී පාරමිතාව. තමන්ට ඇතිවෙච්ච සියලු වේදනා උපේක්ෂාවෙන් දරාගත්තා. ඊළඟට නා ඒ දුක්වේදනා වගේම නාලෝකී ලැබිච්ච සැපවේදනා ඒ හැමදේ තුළම උපේක්ෂාව පිටව ගත්තා. එතනින් තේරෙන්නේ උපේක්ෂා පාරමිතාව. මේ හැමදේම සඳහා අධිකතර වූ ඇතුලාන්ත මෙහෙයුමකින් ඇතුලාන්ත පෙළඹවීමකින් වීරියෙන් කටයුතු කරා. එතන ඉස්මතු වෙන්නේ වීර පාරමිතාව. නමුත් මේ පාරමිතා කතාවේදී මේ සංකපාල ජාතකයේ වැටෙන්නේ සීල පාරමිතාව ප්‍රධාන කරගෙනයි. නමුත් මේ සියල්ලම මෙහි තුළ ගැබ් වෙනවා. ඉතින් අපි අපේ ජීවිතයට මේ වගේ චරිතයක් අරගෙන ඒ චරිතය ගැන නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපිට මේ ශාසනයේ වටිනාකම තේරුම් ගන්නවා විතරක් නෙවෙයි පුංචි දෙයක්වත් දරා ගන්න නැති අපි ලැජ්ජා වෙනවා. හරිද? අනුන්ගේ නපුරු පුංචි වචනයක් මොහොතකට හිතන්න මං කොයිතරම් බෝධිසත්වයන් වහන්සේ වගේ උසස් චරිතයක් එක්කයි මං මාව සංසන්දනය කරන්න ඕනේ. එතකොටයි මගේ පුංචි බව මට තේරෙන්නේ. හැම වෙලේම තේරෙන්න ඕන අපිට මං කොච්චර දුර්වල කෙනෙක්ද. මං කොච්චර සසර ලැජ්ජා විය යුතු දේවල්. මගේ ළඟ ඥාතියෙක් හෝ මගේ ළඟින්ම ඉන්න කෙනෙක් මට පොඩි වචනයක් කිව්වා. මං මේ මත්තේ නැහෙනවද නැද්ද? නේද? එහෙම බෝධිසත්වයන් වහන්සේගේ චරිතයත් එක්ක බලනකොට එකපාරටම හිතෙනවද නැද්ද පිසු කියලා මට? නේද? ලැජ්ජාව උපදිනවා. පිළිකුලක් උපදිනවා තමන් ගැන. එතකොට මේ ශාසනයෙහිමත් ඉඳගෙන ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනා වාච මම මේ දැන් කියන්නේ මං ගැන. හරිද? එතකොට එහෙම වුණොත් මට කොච්චර ලැජ්ජාවක් උපදින්න ඕනද? භික්ෂුන් වහන්සේ විදිහට මට මම කන්නේ බොන්නේ නාන්නේ අඳින්නේ ඔක්කොම කවුරු හින්දාද? මේ ශාසනයෙන්. ශාසනයේ පැහැදිච්ච මිනිස්සු ශාසනයේ භික්ෂුන් වහන්සේ කියලා සුපරිගාණ ගාථාව කියගේ තමයි ඔක්කොම දෙන්නේ. නේද? දානෙ දෙන්න ගියාම මේ ඇත්තෝ ඇනුම් පදයක් කියනවනේ අපිට. නේද? මොකද්ද දානෙට වඩිනකොට කට්ටිය කෑ ගහලා කියනවා. ඔය එන්නේ සුපටිපන්න මහා සංඝරත්නයයි හුජුපටිපන්න මහා සංඝරත්නයයි නේද? ඥායපටිපන්න මහා සංඝරත්නයටයි අපි මේ දානේ පූජා කරන්නේ කියලා අපිට ඇනුම් පදයක් කියනවා. ඇයි ඒකට මම ඇනුම් පදයක් කිව්වේ? කියන්න එහෙම එපා කියලා නෙවෙයි කියන්නේ. ඒක හරි විදිහට නම් පින්නදී ඇනෙන්න ඕනේ. නේද? ඇනෙන්න ඕනේ කියන්නේ හිතට වදින්න ඕනේ. අම්මා තාත්තා වඳිනකොට අම්මා තාත්තා වඳිනකොට හිතට වඳින්න ඕනේ. මේ මහා සංඝරත්නය කියලායි වඳින්නේ. එතකොට අන්න එහෙම වෙන්නේ මේ ඇත්තන්ගේ තියෙන ශ්‍රද්ධාවෙන්. එතකොට ඒ වගේ ශාසනයක අපිට ලැජ්ජාව උපදින්න ඕනේ. මහා බෝධිසත්වයන් වහන්සේ මට මේ ශාසනය සකස් කරලා දෙන්න මොනතරම් දුකක් වින්දාද? ශාන්ති පාරමිතාව, සීල පාරමිතාව, අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්ම පාරමිතාව. මේ තැන්වලදී මොන තරම් ගැඹුරු අදහසක් මොන තරම් ගැඹුරු චේතනා තියෙන්න ඇද්දේවා කොච්චර ශක්තිමත් කරගත්තද? භවයෙන් භවය භවයෙන් භවය ඉතාම සංවිධානාත්මකව තමන්ට සියලු කෙලෙස් දුරු කරලා ලෝක අවබෝධය තනියම ලබා ගන්න අවශ්‍ය කරන සියලු මානසික ශක්තියින් භවයෙන් භවයට සංවිධානාත්මක එකතු කරගත් අපූර්ව නේද? කොච්චර දැඩි දේ චරිතය නේද? ඉතින් අන්න ඒ බව තේරුම් ගන්න ඕනේ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ කාරණාව. අපි හොඳට දන්නවා නේද? අපි එක එක කෙනා එක එක ගතිගුණ තියෙන චරිත නේද? මේ ඔක්කොම ආවේ අම්මගේ තාත්තගෙන්ද? නෑ, අපේ තාත්තා එමයි වෙනස්නේ. අපේ අම්මා එමයි වෙනස්නේ නේද? එහෙනම් ඒ දෙන්නගෙන්ම ආවා නෙවෙයි නේද? ඒ වගේ තැනක මං ඉපදුනා. ඒකට ගැළපෙන තැනක. එතකොට බොහෝ දේවල් නැවත නැවත උපදින සිතුවිලි වලට හේතු වෙන්නේ පෙර භවයේ ආපු පෙර භවගානක් කරපු වැඩවලින් එන සිතුවිලි නේද?
ඒවා තුළින් අපිට නැවත හට ගන්නා වූ දේවල් තමයි නැවත නැවත සකස් වෙවෙන්නේ. එහෙනම් අන්න බලන්න, භවගාමී ගමනක අපිට භවගාමී ගමනක ඒකරාශී වෙන දේවල් වගේක් තියෙනවද නැද්ද? ඒ ඒකරාශී වෙන දේවල් තේරුම් ගත්තේ බෝධිසත්වයන් වහන්සේ. ඒවා මොකද කරේ? භවෙන් භවයට භවෙන් භවයට වර්ධනය කරගත්ත පාරමිතාවන් විදිහට. එතකොට අපිත් කල්පනා කරන්න වෙනවා, මේ ජීවිතේ ඉවර වෙලා නැවත ජීවිතයක් ලැබෙනවා නම් මේ ජීවිතයේදී කුසලයක් ඒකරාශී වෙන්න ඕනේ. බොහෝ විට අපි මිනිස්සුය විදිහට එකතු කරගන්නේ මොනවද? අකුසල්. දරුවෙකුට තියෙන අධික බැඳීම පවා කුසලයක්ද අකුසලයක්ද? ඒවා අකුසල් නේද? ඉතින් තරහවල්, ඊරිසියාවල්, ක්‍රෝධවල්, වෛරවල්, මාන්නවල් මේ වගේ දේවල් ඒකරාශී කරගන්නේ. ඒ ඒකරාශී කරගත ඇත්තෝ ඒ විදිහටමයි නැවත නැවත සසර යන්නේ. ඒවා සහිතවමයි යන්නේ. හරි, ඒවා මොනවට පැහැදිලි වෙනවා? ඒ මොකද පැහැදිලි වෙන්නේ? එදා මේ අර ආලාර තාපසයා විදිහට කටයුතු කරේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ. ආලාර තාපසයා විදිහට කටයුතු කරපු කෙනා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. හරි, එතකොට රජ්ජුරුව විදිහට අර බරණැස් රජ්ජුරුව විදිහට කටයුතු කරපු ඒ තමයි ආනන්ද හාමුදුරුව. හරිද? එතකොට සංඝපාල නාරජ්ජුරුව තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ චරිත ගත්තහම මං මේ දිනවල දිගටම කියනවා, ඊයේ පෙරේදා ගිය මාසේ ගිය අවුරුද්දේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපි ළඟ තිබ්බ යම් කිසි දුර්වලතාවයන් තිබ්බනම්, හුඟක් වෙලාවට යමක් කරගන්න බැරි ගතියක් තිබුණා නම්, ඒ ගතිය දිගින් දිගටම තියෙනව නේද? කම්මැලිකම් තිබ්බනම් කම්මැලිකම තාම තියෙනවා. යම් කිසි දෙයකට ආසාවක් තිබ්බනම් ඒ ආසාව තාම තියෙනවා නේද? බොළඳකම් තිබ්බනම් බොළඳකම් තාම තියෙනවා. ඒකින්ද කට්ටිය අපිට පද හදලා, මෙයාට තරහ යන එක්කෙනෙක් පොඩ්ඩක් නැත්තම්, මෙයා ඊර්ෂ්‍යා සහගත එක්කෙනෙක් නේද, මෙයා ක්‍රෝධ බහුල එක්කෙනෙක්, මෙයා ඒ විදිහට එක එක්කෙනා එක එක්කෙනාට කාලයක් තිස්සේ ආශ්‍රය කරනකොට එයාගේ ගතිගුණ ගැන අපි කියනවා නේද? තිරිසන් ජීවිතයක ඉපදුනත් ඒ ගතිගුණ විද්‍යමාන වෙනවා. බලන්න බලු පැටවුව අරගෙන නේද? සමහර සත්තු සාන්ත ගතිය තියෙන අතරේ සමහර සත්තු හරීම චණ්ඩයිද නැද්ද? නේද? එහෙනම් අපිට මේ කාලේ වෙනස් කරගත්තේ නැත්නම් බුද්ධෝත්පාද කාලයකදී විතරයි තමන්ගේ ජීවිතය හැරුම් ලක්ෂයකට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් අපි පින්නත් නේ, අපි හැමදාම මේ වගේ ඉඳී. හරිද? මට බැරි නම් යම් කිසි දෙයක් අතහැර ගන්න, මට බැරි නම් අනේ සමහර අය ඉන්නවා හරි බොළඳයි කියන්නේ මොකද? පොඩි දෙයක් ඇති අපේ බලන්න ඕනේ. සමහර අය හරි කම්මැලි නේද? සමහර අය පොඩ්ඩක්වත් පිළිවෙලක් නැහැ. ඉන්න තැනක් වනස ගන්නවා නේද? එයාලා කාර්යාලයට ගියත් එහෙමයි, ගෙදර හිටියත් එහෙමයි, වැඩකට ගියත් එහෙමයි, සමහර අය හරි කපටි නේද? ඒ වගේ එක එක ආත්මార్థකාමී සමහර අය කෙලෙහි ගුණ දන්නේ නැහැ. ඒ ලක්ෂණ එයාලගේ දිගටම තියෙනවා. ඉතින් අනිත් අය දිහා නෙවෙයි මම බලන්න කියන්නේ. අපි දිහා බලන්න ඕනේ. හරිද? අර ආනන්ද හාමුදුරුවෝ, සැරියුත් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ අතීත ප්‍රවෘත්ති මේ ජාතක කතා දිගේ දිගහැරලා බලනකොට හැමදාම ඒ වගේ චරිත. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි තැනත් එක් විදිහට මේ අන්තිම භවයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනා කරපු හැටි නේද සඳහන් වෙනවනේ. මේ තරුණයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට ඒ වන්දනා කරන ස්වરૂපය, වන්දනා කරපු භක්තිය, ඒ ශ්‍රද්ධාව දැකලා බුදුරජාණන් වහන්සේ කියනවා, ඒකට අදාළ ඒ ශ්‍රද්ධාවට අදාළ ශාස්ත්‍රවරයාණන් නෙවෙයි නම් මෙතන වැඩ ඉන්නේ, ඔළුව හත් කඩකට පැනනවා කියලා. හරිද? ඒ සසර ඇති කරගත්ත පුරුදු. එතකොට අපිත් බලන්න ඕනේ, මේවා වෙනස් කරගන්න හරි අමාරුයි. නරක වෙනස් කරගන්න හරි අමාරුයි. හරිද? අන්න ඒවා වෙනස් කරගන්න පුළුවන් එකම කාලයයි එන්නේ සසර යද්දී. ඒ තමයි බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න කාලේ. ඉතින් හැරිලා බලන්න ඕනේ කවුරු දිහාද? ඉතා සත්‍යවාදීව තමන්ගේ දිහා හැරිලා බලන්න. ඉතා සත්‍යවාදීව හැරිලා බලන්න මං කොහොම කෙනෙක්ද කියලා. කාට සාපේක්ෂවද? මහා බෝධිසත්වයන් වහන්සේට සාපේක්ෂව. හරිද?
මං කොච්චර ශක්තිමත්ද මං කොච්චර දුර්වලද කියලා බලාගෙන ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ ශාසනය තුළින් සකස් කරගත්තොත් මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසරත් සුවපත් කරගෙන සියලු යහපත උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා පෙළගැහෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව මේ හැම දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට නිවසේ ඉඳලා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ මැදිරියේ ඉඳලා මේ මොහොතේදී ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසගේ දායකත්වයේ හේතුවෙන්. එහෙනම් ඒ දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි හැම දිනම එකතුලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි, ටීආර් කල්දේරා මහතා පියා, නීල් ජයතිලක මහතා සහ මහත්මිය මාමා නැන්දා, අතිපූජ්‍ය ධර්ණාගම කුසදම්ම නායක ස්වාමීන් වහන්සේ ආදී කොටගත් මියපරලෝ යන්නට යෙදුණ ඥාති මිත්‍රාදීන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, දේශකයන් වහන්සේ ඇතුළු සියලුම දේශකයන් වහන්සේලාට ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා පැමිණි සියලු දෙනාත් ලක්වැසි ලොවැසි ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයෙන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ බත්තරමුල්ල ජයන්තිපුර පදිංචි පුෂ්පනි කල්දේරාමිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඒත්තම් බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකී යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.